අයිබෝවන් සුබ උදෑසනක් සමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මහර බන්ධනාකාර සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කර යුතුයි රුවන් කෙන් ප්‍රකාශයක් අඩපාඩු රාශියක් මැදේ වත්මන් ආණ්ඩුවට මහර බන්ධනාකාර පද්ධතිය බාර ගැනීමට සිදු වුණා සුසින කියයි අයවැය තුලින් කොරෝනා මැඩලීමට කිසිදු වැඩපිළිවෙලක් සකස් කරලා නැහැ රාජ්‍යතකින් ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ 12 වෙනි දිනේ ඊයේ පැවැත්ුණා මේ එහිදී පළ වූ අදහස් කිහිපයක් මේ පාස්කු කොමිෂන් එක ගැන ප්‍රසාදයක් නැහැ දෙපැත්තම ඉතින් අපි විවාදයක් ඉල්ලනවා ඉතාමත් ඉක්මනින් හරි ඒක මේ කොමිෂන් එක යන දිශාව ගැට අපි ඕන වෙලාවකට විවාදයක ලෑස්ති හැබැයි මතක තියාගන්න මේ පරීක්ෂණ වෙන දේවල් විවාදවල කතා කරන්න බෑ එහෙනම් දේශපාලන වාසි ගන්න හදන්න එපා මං දැනුත් ගෞරවයෙන් ඉල්ලන්නේ තමුන්නාන්සලගේ රජයේ තිබුණු தත්තෙට මේ ආණ්ඩුව පරිවර්තන කරගන්න හදන්න එපා කාඩිනල් උන්නාන්සෙ සෑහෙබෙටපත් වෙන්නේ නැහැ මේ පාස්පෝර්ට් කමිෂන් එක යන දිශාව ගැට මේ කාඩිනල් හිපාන්නව පාවිච්චි ගන්න හදන්න එපා ඡන්දේ කාලේ කාඩිනල් තුමාගේ කතාව තමුන්නාන්සලයි දැන් ආයෙමත් අනවශ්‍ය දැනකට යනවා ඉන්නේ මං හදනවා තමුන්නාන්සයා තමයි උන්නාන්සේ මඩ ගැහුවේ උන්වහන්සේ කරපු ප්‍රකාශ වලින් වාසියාව උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයර වැඩ කෙරුවා කියලා තමුන්නාන්සයා තමයි මඩ ගැහුවේ එදා පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙලා මාධ්‍ය අමුව තිබ්බම තමුන්නාන්සලා මන්ත්‍රීවරු hina වෙවි කතා කළේ මේ පාස්කු ප්‍රහාරයක් සිද්ධ වෙනවා කියලා දැනගෙන හිටපු එකම කණ්ඩායම තමයි තමුන්නාන්සලා ආණ්ඩුව ඔව් අරින් මාත්‍යා දන්නවා අරින් මාත්‍යා ඒකනේ ඒකනේ අරින් මාත්‍යා ගෙදර ගිහලා බුදිය ගත්තේ මේ සම්බන්ධයෙන් පාස්කු කොමිසමක් තියෙනවා ඒ කොමිෂමර සම්පූර්ණ සාක්ෂි දීලා දිනවා ඒකේ ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන් මේ පාර්ලිමේන්තු වල පොචකෙලින් ඉන්න දෙන්න එපා වචනයක් කිය ගන්න බෑ අරින් අරින් කියලා අරින් නම ඒක හරින් නම හරින් භවිෂ්‍යදී රාජපක්ෂලත් එක්ක තරහට මෙයයි පිළිගත්තේ මේ රටේ ජාතික සම්පත් වලින් මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කළේ නිසා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන පරයන්ත ඉදිකිරීම කටයුතු අප දැන් ආරම්භ කර තියෙනවා ඒ වසර 3ක් තුල අවසන් කිරීමේ අපේ අරමුණයි දැන්ට වාර්ෂිකව ගුවන්තොටුපළේ ඇසිරවිකයක මගී ධාරිතාවය මිලියන 15 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා අද දවස කියන්නේ WD අමරදේව සූරින්ගේ උපන්දිනේ අමරදේව අසපුවක් හදන්න එවකට රජය තීරණයක් අරන් තිබුණා අද වෙන්නක ඒ අසපුව ගොඩනැගීමක් සිද්ධ වෙලා නැහැ විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා කියපු කතාවෙන් මම ඇත්තටම වික්ෂිප්ත වුණා අනිවාර්යයෙන්ම අපේ රජයෙන් ඒක කරලා දෙනවා කියන එක මම අප වෙනවා සීගිරිය බලන්න යනකොට සීගිරිය ඉස්සරහා වෙනම බෝඩ් එක ගහලා තියෙනවා සංචාරකින්ට මේ ගාන ලෝකල්ස්ලට මේ ගාන මම අයිෆල් කුළුණ බලන්න ප්‍රංශයට ගිහිවිලයි මගේ වෙනම ගානක් ගත්තේ නැහැ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම සම්පූර්ණ මගේ නතර වෙලා තියෙනවා ඉතින් දැන් මේ අභියෝගේ අමාත්‍යතුමාට තියෙන එතුම මම හිතනවා කොවිඩ් තත්ත්වය මුදවගෙන රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලට දායක වෙන්න හැකියාව ලැබේ ප්‍රතිවර්ණ ඉලක්ක කරලා මහ ලොකුවට කිව්වා සංචාරක ව්‍යාපාරේ නිරත සේවකීන්ට රුපියල් 20000 බැගින් 6 මාසයක වැටුප් ගෙවන්න කැබිනට් මණ්ඩලයේ තීරණය කළා කියලා. නමුත් අර හැමෝටම දීපු 5000ට අමතරව එහෙම සේවකීන්ට 20000 ගානේ 6 මාසයක් ලැබිච්ච කතාවක් අපි නම් දකින්නේ නැහැ. ගරු මන්තුමනේ ඔබතුමා රාජ්‍ය මන්ත්‍රීවරයා ඉන්න කාලේ මත්තල වීගබඩා කරේ කියලා පොඩක් දැනගන්න මට අන්න ඒක හොඳ ප්‍රශ්නයක් මම ඒක කතා කරන්න හිටියේ මත්තල මෙන්න මේ මේ ඔබතුමාලම මේ මත්තල ගුවන්තොටුපළේ වීගබඩා කරුවා කියන දා තමයි ජාත්‍යන්තරේ විශාල ප්‍රශ්නයක් ආවා මත්තල ගුවන්තොටුපළේ නෙමෙයි වීගබඩා කළේ ගුවන්තොටුපළේ තියෙන ගබඩා සංකීර්ණයක් ඔබතුමා හිටපු රාජ්‍ය මන්ත්‍රීවරයා විදිහට වගකීමකින් කියනවාද ඒ ගබඩා හදලා තියෙන්නේ වීගබඩා කරන්න කියලා වීගබඩා කරන්න නෙමෙයි වගකීමකින් කියනවාද ගුවන්තොටුපළේ ගබඩා කරේ ගුවන්තොටුපළේ නෙමෙයි කියලා ගුවන් යානා වගකීමකින් කියනවාද ඔබතුමා වගකීම බාර ගන්නවද ගබඩා කරේ ගුවන්තොටුපළේ නෙමෙයි කියලා ගුවන්තොටුපළේ නෙමෙයි ඔබතුමා වගකීම බාර ගන්නවද බාර ගන්න ඔබතුමා වගකීම බාර ගන්නවද ගබඩා හදලා දෙන්නේ වී ගබඩා කරන්න කියලා ගුවන්තොටුපළ පරයන්තේ වී ගබඩා කරන්න ඔබතුමා වගකීම බාර ගන්නවද නැත්නම් ගුවන්තොටුපළේ බඩු ගබඩා කරන පරයන්ත වඩන කියලා ගබඩා කරලා දෙන්නේ මේ රටට බොරු කියලා කියලා මේක ජාත්‍යන්තරයට ගිහින් තම මත්තල ගුවන්තොටුපළ ගුවන් යානා එන්නේ නැතුවද විශාල ප්‍රශ්නයක් ඇති වුණා කලුතරේ දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයේ 4G ආවරණයේ සහිත සංනිවේදන පහසුකම් ලබා දීම විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂද සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සහ ඩයලොග් සමාගම් එක්ව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂණයෙන් සංනිවේදන කුළුණු ස්ථාපනය කර ඇති අතර ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ශ්‍රමදායකත්වය සහ සහයෝගය ඒ සඳහා ලැබී තිබෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් රජය ගමට සංනිවේදන ව්‍යාපෘති යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි 4G තාක්ෂණයේ සහිත සංනිවේදන පහසුකම් සැලසීම මෙහි අරමුණයි.
केलिंकंद ग्रामे बहुत जनता जीवनोपाय सलसागाने बोक वगावेन सह सुलुकर्मांतवलीन प्रदेश विटिन विट स्वाभाविक आपदावंट गोदुरुवन अतर सन्निवेदन पहसुकम नोतिबीम एवन अवस्थावलदी जनतावट सहन सलसीमट बरपतल बाधावक पेवदुनु बवाय जनाधिपति कार्यालय पवसन्ने नव सन्निवेदन पहसुकम समग दूदरुवन्गे अध्यापनय सेम प्रदेशवासीन्गे आर्थिकय सह समाज जीवितयद वैडदियुनु वनु एतै अपेक्षा किरणवा मेम वेडसटहंट समगामीव केलिंकंद प्राथमिक विद्यालयट परिगणक यंत्र प्रदानय किरीमद सिदुवू अतर विद्यालय परिगणक विद्याकार्यक संधा मूलकलत वीमद विदुरी संदेश नियामन कमिसमे मूलिकत्वेन सिदु किरणा महर बंदनागारे सिदुवीम संबंधेन स्वाधीन परीक्षण आरंभ कल एक्सत् जाति पक्ष नियोज्य नायक रुवन विजयवर्धन महता पवसनवा एकैकल प्रदेश अदहस पलकरमीन एक्सत् जातक पक्षे नियोज्य नायक रुवन विजयवर्धन महता कैगल वेवल दिन श्री महिंदोदय पिरिवेन विहरेट पेमिन एहि विहाराधिपति पूज्य हिम्मतगम श्री सिद्धार्थ हिमियन बेहदक आशीर्वाद लभागत्ता महर बंदनागारे सिरकरुवान्गे विशेषयेन्म मे कोरोना पेतिला तीन अवस्थावकदी एगोल्लन्गे सौख्य तत्त्वय गैनत् पोड्डक् कल्पना कल्ला वेडुकटयुतु करन्न कियला तमयि इल्लीमक् कल्ला तिब्बे अवस्थावेदी आण्डुवे नमुत् अन्तिमट जीविताक्षयट पत् वेला इन्नवा वैरदिकरुवान् वेन्न पुळुवन् नमुत् एत् एगोल्लन् मनुष्यान्नि ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් දිහත් අපිට බලන්නට වෙනවා එකක් තියෙනවා අපි බන්ධනාගාර අපෝ බලන්නට වෙනවා මොකද 1000 ගානක් ඉන්න පුළුවන් තැනකට 23000ක් පුරවලා තියෙනවා ඉතින් මේ ආණ්ඩුව මං හිතන හැටියට අවශ්‍ය පියවර අරන් නැහැ ඒ නිසා තමයි මෙවැනි අපරාධයක් වුනේ එතන මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්නට වෙනවා මේකේ ඇත්ත හොයාගන්නට අවශ්‍යයි මේක එක පිට රටවල් වලින් එක එක අය එනවා ඒගොල්ලන් හරියට නිරෝධාන වෙනවාද කියලා අපිට හොයාගන්නට වෙලා තියෙනවා දැන් ගහන ක්‍රිකට් තරගාවලියේ පිට රටින් කීප දෙනෙක් ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන් හරියට නිරෝධාන වෙලා නැහැ කියලා ලොකු චෝදනාවක් තියෙනවා එක එක අයට අවශ්‍ය විදිහට කට්ටියට ලංකාව තුළට එන්න පුළුවන් නම් කොරෝනා වැනි රෝගයක් අපිට අවසන් කරන්න පුළුවන් වේවිද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ අතර එක්සත් ජාතික පක්ෂ තාවකාලික වැඩබලන මහලිකම් ධූරය සඳහා වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශාමල් සෙනරත් මහතා පත් කර තිබෙනවා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන තිබුණා බන්ධනාගාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් පසුගිය රජය කොතෙක් සාකච්ඡා පැවැත්වුවද ඒවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අඩුපාඩු රාශියක් මැදේ වර්තමාන ආණ්ඩුවට බන්ධනාගාර පද්ධතිය බාර ගැනීම සිදු වූ බව රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා පවසනවා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් එම කතාව මේ පව සඳහන් කළා නිර්මාණය කරපු නඩු අනිවාර්යයෙන්ම හරස් ප්‍රශ්න අහනකොට අධිකරණයේදී බිඳ වැටෙනවා. ඉදිරි කාල සීමාවෙදී තවත් ඒ ආකාරයෙන් නිර්මාණය කරන ලද නඩු වල විත්තිකරුවන් දැන් නඩු ඇහිමින් පවතින ඒවා තිනවා, චෝදනා ගුණ කරලා තිනවා, ගුණ කරන්න තිනේවා තිනවා. මේ සියල්ලටම අත්වන්නේ එකම ඉරණම. මේ නඩු නිර්මාණය කිරීම සඳහා විශේෂයෙන් පිහිට වූ ඒකකය තමයි FCID. මේක කැබිනට් පත්‍රිකාවක් මගින් 2015 පෙබරවාරි මාසේ හිටපු අග්‍රාමාත්‍යතුමා මූලික වෙලා පොලිස් ආඥාපනතේ වගන්තියක් ගැසට් කළා තමයි මේක නිර්මාණය කළේ. එතනින් තමයි දේශපාලන වශයෙන් විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළේ මහර වන්දනාගාර සිද්ධියේදී ඒ අභ්‍යන්තරයේ ඇතිවෙච්ච ගැටුම ඊ ප්‍රතිපලයක් හැටියට ඕනෝන් පිරිස කලහ කර ගැනීමේදී ඇති වූ තත්ත්වය නිසා තමයි එවැනි අවාසනාවන්ත සිද්ධියක් සිදු වුනේ බන්ධනාගාරගත වෙලා දඬුවම් ලබන අයත් රිමාන්ඩ් හිරකරවණු 28000ක් මේ බන්ධනාගාරවල හිටියා. ඒ ඉන්න පුළුවන් සංඛ්‍යාව වගේ කීප ගුණයක්. මේ සඳහා පසුගිය රජයත් සාකච්ඡා කර කර හිටියා අලුතෙන් බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදි කරා. මේකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. පාඩු ගන්න රාශියක් එක්ක තමයි තමන් රජයට මේක බාර ගන්න සිද්ධ වුණේ. අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පස්සේ අධිකරණය මගින් චිත නියෝගයන් දෙනවා ඇති. ඒ අනුව අපේ නීති පද්ධතිය තුළ තමයි මේ කටයුතු ඉදිරියට සිදු කරන්න තිබෙන්නේ. වත්මන් රජය මෙවර අයවැය තුලින් කොරෝනා වෛරසය සඳහා කිසිදු වැඩපිළිවෙලක් සකස් කරනු මෙති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ සැරේ අයවැයෙන් කොරෝනා වසංගතය සඳහා කිසිම දෙයක් ලබා දීලා නැහැ. දීලා තියෙන්නේ එකක් පමණයි කොරෝනා රෝගීන්ට රක්ෂණයක් දීලා තියෙනවා. තමන්ම මුදල් වියදම් කරලා ගන්න රක්ෂණයක්. විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයන් අපිට විශාල වශයෙන් විදේශ විනිමය ලබා දුන්නේ ශ්‍රමිකයන් අද ඒ රටවල් වල තම මව්බිමට එන්නට නොහැකි තත්වයක ලබා දීලා තියෙනවා. අනිකුත් අපේ ආසන්න රටවල ඉන්දියාව පකිස්තානය බංග්ලාදේශය දහස් ගණන් ගුවන් යාන යවමින් තමන්ගේ ශ්‍රමිකයන් ඒ රටවල් වලට ගෙන ආවත් අපේ රට තාම ගුවන් යාන 10ක් 15ක් විතරක් යවලා සුළු ප්‍රමාණයක් තමයි ඔවුන් ලංකාවට ගෙනලා තියෙන්නේ අනිත් රටවල් වල හැටියට බලනකොට
ඒ විතරක් නෙවෙයි දැන් රුපියල් 5000යි රුපියල් 10000යි බඩු මල්ලයි දුන්නේ. කී දෙනෙකුට හම්බුණාද ඔය? එතකොට අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් කිව්වේ රුපියල් 20000ක්වත් ලබා දෙන්න ඕනේ. මොකද වෙනත් රටවල් වල මාස 6ක් විතර රස්සාවල් නැති වුණ තැන්වල Tamanට මාසික වේතනයක් ලබා දුන්නා රජයේ මගින්. ලංකාව වියදම් කරන්න කි 100.003ක් පමණයි. කොරෝනා සඳහා වෙනව අරමුදලක් ඇති කරා. මේ අරමුදලෙන් තවම වියදම් කළ තියෙන 116යි. එතකොට අපි අහනවා මේ මුදල් එක්කවු කළා මේක වියදම් කරන්නේ නැත්තම් මොකද්ද මේ කරන්නේ? ඒ වගේම මේ මාස්ක් එක, හෑන්ඩ් සැනිටයිසර් එක මේවයි මිල එන්නේ එන්නම වැඩි කරනවා. මේවට මිල පාලනයක් ලබා දෙන්නේ කියලා. මම දැක්කා ඊට පස්සේ කියනවා ජනාධිපතිතුමා තීන්දුවක් අරගෙන තියෙනවා හෑන්ඩ් සැනිටයිසර් වලට මේව කරන්න. එහෙම කරනවා නම් බොහොම ස්තුතියි. නමුත් අද වෙනතුරුත් නැහැ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංකය. COVID-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා යුනිලීවර් සමාගමේ ලයිෆ් බෝයි සන්නාමය සහ පොලිසිය එක්ව සංවිධානය කළ අත්පත්‍රිකා ලක්ෂ 3ක් බස්නාහිර පළාතේ ජනතාව සඳහා බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා යුනිලීවර් සමාගම විසින් අනුග්‍රහය ලබා දීලා තියෙනවා. එයාගේ ජංගම රථ 3ක් අද දින සිට දිගටම බස්නාහිර පළාත තුළ සංචාරය කරමින් ප්‍රජා පොලිස් ඒක සමග සහසම්බන්ධ වෙමින් මහජනතාව අතර බෙදා දෙනවා. මාර්ග උපදේශකයන් නැත්නම් උපදෙස් පිළිපැදීම තුළින් මේ පරාජය කරමින් අපේගේ දෛනික ජන ජීවිත ආරම්භ කිරීම සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම තමයි මෙතින් බලාපොරොත්තු වෙන්නේ. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.